වාදී කරන ගුණේ තිරමේකේ අහිතකර තත්වයක් නැහැ. හැබැයි ගුණාත්මක භාවය වැඩි හින්දා මත් බවින් වැඩිපුරයි චිත්ත ශක්තිය වැඩි කරන බුද්ධිය වර්ධනය ඇති කරනවා. ඒතකොට පිරිමියාගේ මේ වෘෂණ වල කාර්යයන් වැඩි දියුණු කරලා දෙනවා. මානසික ආතතියක් නැති වෙලා යනවා. මත්පැන් වලට අබ්බැහුවයිච්චට මේක හොඳ බේතක්. මේ ලිංගික අප්‍රාණිකත්වයේ කියන දේ අද වයස් භේදයක් නැතුව අපේ සමාජයේ බොහෝ පිරිමින්ට තියෙන ගැටලුවක්. මොකද්ද මේකට හේතුව? මේක හුඟක්ම තියෙන්නේ කන කෑම බීම පැත්ත. එතකොට ඒ වගේන් මේ ශුක්‍ර ධාතුව නිපද වෙන්නේ නැහැ. ශුක්‍රාණු නිපද වීමේ ශක්තිය නැති වෙනකොට ඒ ක්‍රියාවලිය කරන්න බෑ. ලිංගික අප්‍රාණිකත්වය නැති කිරීමේ විශේෂ ගුණයක් වඳුරු මෑවල තියෙනවද? තියෙනවා. පුරුෂ ලිංගය යෝනි මාර්ගයට ඇතුල් කරලා තප්පර කීපයක් ඇතුලේ ධාතු පිට වෙලා යනවා. කාන්තාවොත් මේකට වගේ කියනෝ. දරු සම්පත් ඇති වුණායින් පස්සේ මේ යෝනි මාර්ගයේ විශාලත්වයට පත් වෙනවා. එතකොට කාන්තාවන්ටත් අරියත් එක්ක හිටියට කිසිම දැනීමක් ඇති වෙන්නේ නැහැ. දෙගොල්ලන්ටම හොඳයි මේක. දරු ඵල නැතිටත් මේ වඳුරුමය හොඳයි. ඒතර මාස් සුද්ධිය මොනවා හරි වෙනසක් තියෙනවා නම් හරියට ඒක සිද්ධ වෙන්නේ නැත්නම් ඒකටත් මේ වඳුරුමය දීර්ඝ වේලාවක් පිරිමියෙකුට තමන්ගේ සහකාරිය සමග ලිංගිකව එක්වීමේ හැකියාවක් මේ හරහා ලැබෙනවද? ඔව් හෝමෝන උත්තෝජනයක් කරනවා. ඒ කියන්නේ කාන්තාවන්ට දැන් අවුරුදු 40 45 වෙනකොට ඊස්ට්‍රජන් හෝමෝනේ අඩු වෙලා යනවා. සුරතාන්තර පත්වෙන එක අඩු වෙනවා. මොකද එතන අර අවශ්‍ය කරන තෙතමනය ඒවා මුකුත් නැති වෙලා ගියාම මේක දෙන්නටම එපා වෙනවා. කාන්තාවන්ගේ ඊස්ට්‍රජන් හෝමෝනේ පිරිමි පාර්ශවයේ පිරිමි හෝමෝනය වර්ධනය කිරීමේ හැකියාවක් මේක ඔව් වඳුරු මෑවලට තියෙනවා. වඳුරු මෑවලට තියෙනවා නේද? දැන් මේකෙන් කිසිම අතුරු ආබාධයක් නැහැ. එක පැත්තකින් මේක ඔයාලගේ ජීවිතේ මානසික සැහැල්ලුවයි සතුටයි එක බැඳුණු දෙයක්. එක පැත්තකින් මේක ඔයාලා දෙන්නගේම පෞල් ජීවිතේ සාර්ථකත්වයයි සමගියයි එක හෙලාම බැඳුණු දෙයක්. තවත් පැත්තකින් බොහෝ දෙනෙක් මේක අද එලිපිට කතා කරන්න ලැජ්ජාවක් දක්වන හිතේ චකිතයකින් පසු වෙන එහෙත් එක හෙලාම එලිපිට කතා කළ යුතුම දෙයක්. මොකද්ද? ඔබේ ලිංගික ජීවිතේ ප්‍රශ්න ගැටලු. ලිංගයේ හරියට ප්‍රාණවත් වෙන්නේ නැහැ. දීර්ඝ වේලාවක් ඇයව සතුටු කරන්න විදිහක් නැහැ. ෂණික මෝචනේ සිද්ධ වෙනවා. තවත් පැත්තකින් මේ කාමාශා රහිත බව කියන දේ තියෙනවා. ශුක්‍ර ධාතුවල කිසි සරු බවක් නැහැ. ඉතින් මේකට විසඳුම මොකද්ද? අන්න ඒකට ඔබට හරිම විසඳුමක් ලබා දෙන්න. කොටින්ම අර ශක්තිමත් හස්තියෙකුගේ හයියෙන් ඔබට ඇයව සතුටු කළ හැකි අති ප්‍රබල සුවිශේෂී බෙහෙතක් අපි අද හඳුන්වා දෙනවා මේ වැඩසටහනේ. ඇත්තටම මේක ඖෂධීය කරලක්. මෙය නිෂ්පාදනය කොට බෙදා හරින්න මේ වෙනකොට අපේ රටේ ආයුර්වේද ඖෂධ වෙළඳපොළ තුල කීර්තිමත් නමක් දිනාගත්තු ඒ වගේම අපේ රටේ ගහේ කොළේ ඖෂධයට ජාත්‍යන්තර ප්‍රමිතියක් අරගෙන දුන්නු සෙන්කඩගල නැචරල් ප්‍රොඩක්ට් ඖෂධ නිෂ්පාදන සමාගම. ඉතින් මේ සියලු දේ ගැන කතා කරන්න මාත් එක්ක ඉන්නවා එහි අධීක්ෂණ වෛද්‍ය නිලධාරිනියක් විදිහටත් කටයුතු කරන ආචාර්ය ඒ වගේම ජේෂ්ඨ ආයුර්වේද සහ පාරම්පරික වෛද්‍ය ප්‍රියානි ජයලතා මහත්මිය. අයිබෝන් ඔබතුමියට. දැන් මේ බෙහෙත ගැන කතා කරනකොට සාමාන්‍යයෙන් ඔයාලා දන්න නමක් මේක. මොනවද? මෑ. නිකම්ම මෑ නෙමෙයි වඳුරු මෑ. වෛද්‍යතුමිය දැන් අපේ රාවණා මහරජුරුවන්ගේ කාලේ ඉඳන් ඊළඟට අනුරාධපුර පොළොන්නරුව කියන මේ රාජධානි යුග පහු කරගෙන පුස්කොළ පොත් අතරේ ලියවිච්චි ප්‍රබල වාජීකරණ බෙහෙතක් මේ වඳුරු මෑ කියලා කියන්නේ. දැන් පාරම්පරික හෙළ වෙදකම ඇතුලේ වඳුරු මෑ සම්බන්ධයෙන් මොන වගේ හැඳින්වීමක්ද තියෙන්නේ? මේක සාමාන්‍යයෙන් ප්‍රතිශක්තිකරණයේ සඳහා ඖෂධීය ගුණයක් තියෙන එකක්. ඊළඟට වාජීකරණ. ඒකම මේකේ අරය. දැන් තියෙනවා මේ මොලොක් මුදු මොලොක් ගැටිය. අහහ ඒ ගුණේ තියෙනවා මේකේ. එතකොට ලිකෙන් දැන් සමහර බෙහෙත් වල තියෙනවානේ වාතයට හොඳ නෑ, පිතට හොඳ නෑ, සෙමට හොඳ නෑ, ඒ වගේ තියෙනවා. නමුත් මේක එහෙම එකක් නෑ. මේක වාජීකරණ බෙහෙතක් නිසා මේකෙන් කිසිම එහෙම අහිතකර තත්වයක් නෑ. හැබැයි එක පැත්තක් අර මේකේ ගුණාත්මක භාවය වැඩි හින්දා මේක අර මත් බවින් ටිකක් වැඩිපුරයි. වැඩිපුර ආහාරයට ඒ කියන්නේ වැඩිපුර අපිට පාවිච්චි කරන්න හොඳ නෑ. චිත්ත ශක්තිය වැඩි කරන බුද්ධිය වර්ධනය ඇති කරනවා. ඒතකොට පිරිමියාගේ මේ වෘෂණ කෝෂණ වල තියෙන ඒ කියන්නේ වයස යනකොට අවුරුදු 40න් පස්සේ සාමාන්‍යයෙන් ඇති වෙනවා පිරිමියාට වෘෂණ වල කාර්යයන් වැඩි දියුණු කරලා දෙනවා. ඒක ඒ වගේ ස්නායු සම්බන්ධ ඇති වෙන මානසික ආතතියක් නැති වෙලා යනවා. මත්පැන් වලට අබ්බැහුවයිච්චට මේක හොඳ බේතක්. මත්පැන් වලට අබ්බැහුවෙන් තමයි මේකෙන් ඒගොල්ලන්ගේ මත්පැන් බීම නතර වෙනවා.
දැන් මේ ඔබතුමිය සතුව පුස්කොළ පොත් විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒ පුස්කොළ පොත්වල වඳුරු මෑ කියන බෙහෙත මේ 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 ඖෂධය සම්බන්ධයෙන් පැහැදිලිව සඳහන් වෙලා තියෙනවා නේද? සඳහන් වෙලා තියෙනවා. ඒ වගේම ඉස්තරකල් රජරුන් බෙදකම් කරපු අත්පොත් තියෙනවා. බෙද අත්පොත්. ඒ වගේ තියෙනවා සඳහන් වෙලා තියෙනවා. දැන් මෙන්න තියෙනවා අපි මෙච්චර වෙලා කතා කරපු මේ නිෂ්පාදනය. සෙන්කඩගල නැචරල් ප්‍රොඩක්ට් ඖෂධ නිෂ්පාදන සමාගම හදන වඳුරු මේ කැප්සියුල් එක. ඉතින් දැන් මේ ගැන කතා කරනකොට අපි කිව්වනේ ඔයාලගේ මේ ලිංගික ජීවිතේ ප්‍රශ්න ටිකක් ගැන. දැන් අපේ කාන්තාවෝ කියන දෙයක් තමයි අනේ එයාට කිසි හැඟීමක් දැනීමක් නැහැ. මං කොච්චර ලිංගිකව උද්දීපනය කරලා ගන්න හැදුවත් වැඩක් නැහැ. එයාට හරියට එයාගේ ලිංගය හරියට ප්‍රාණවත් වෙන්නේ නැහැ කියන ප්‍රශ්නේ තියෙනවා. වයතුමිය දැන් මේ ලිංගික අප්‍රාණිකත්වයේ කියන දේ අද වයස් ભેදයක් නැතුව අපේ සමාජයේ බොහෝ පිරිමින්ට තියෙන ප්‍රශ්නයක් ගැටලුවක්. මොකද්ද මේකට හේතුව මේ ස්නායු ප්‍රශ්නයක්ද කන කෑම බීමේ ප්‍රශ්නයක්ද? මේක හුඟක්ම තියෙන්නේ කන කෑම බීම ප්‍රශ්න. දැන් ඉස්සර මිනිස්සු කාපු බීපු අනිමනේ දැන් ඉස්සර මිනිස්සු හොඳට කොස් පොලොස් ඒ වගේ දේවල් පලා වර්ග අල වර්ග ඒ වගේ දේවල් කෑවා. දැන් කන්නේ මොනවද? ඔය කොත්තු රයිස් කෘතිම කෑම. කෘතිම කෑම. එතකොට ඒ වගේන් කොහොමත් මේ ශුක්‍ර ධාතුව නිපද වෙන්නේ නැහැ. එතකොට ඒකේ ස්නායුවලට ඒ යම් කිසි හානියක් සිදු වෙනවා මිසක් මේකෙන් කිසිම උත්තේජනයක් ඇති වෙන්නේ නැහැ. ශුක්‍රාණු නිපද වීමේ ශක්තිය නැති වෙනකොට ඒ ක්‍රියාවලිය කරන්න බෑ. ශුක්‍රාණ නිපද වෙන්න. හැඟීම් දැනීම් නැතිකමටත් ඒක හේතුවක් වෙන්න ඇති. ඔව් ඒක තමයි වෙන්නේ. ඒක තමයි හේතුව. දැන් එතකොට මේ 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 වඳුරු මෑ වලින් අර මේ මේ ශුක්‍ර ධාතු වර්ධනය කිරීමක් सिद्ध करना लिंगिक अप्राणिक विशेष गुणया पंद्रह मेवल दी पंद्रह मेवल दी निकमट हितल बला एक अंतपुर तीबुना अंतपुर सामान्यंगण दहस गण इनवा इतकोट ये रजतुमा ये राजकीय සියලුම කාන්තාවන් සතුටු කරන්න ඕනේ සියලුම කාන්තාවන් සමග ලිංගික එක්වීමක් සිද්ධ කරනවා. එතකොට හිතන්නකෝ කොච්චර ලිංගික ශක්තියක් තියෙන්න ඕනේද කියලා. දැන් වෛතුමිය මේ අතීතයේ මිනිස්සු මේ එදිනෙදා සාමාන්‍යයෙන් තමන්ගේ ආහාරයටත් වඳුරු මෑ කියන එක පාවිච්චි කරන්නේ නැහැ. පාවිච්චි කරලා තියෙනවා. අර ගොඩාක් ආහාරයට ගන්න බෑ අනිත්ව වගේ. මොකද ඒකේ අර මත්ගතියක්. මත්ගතිය. කියන්නේ අතරින් පතර ආහාර වේලට ඒක කර ගන්න ඇති. මේක ඒවා සාමාන්‍යයෙන් අපිට ඔය අනිත් ඒ වගේ වතුර ටිකක් දාලා තම්බන්න බෑ. මේක එළ කිරි වලින් තම්බලා විෂ හරණය කරලා තමයි ගන්න ඕනේ. අනික් කාරණේ දැන් අර අප්‍රාණිකත්වයට අදාළව යම් කිසි විදිහකට අර ඒ කියන්නේ මේ ස්නායු ප්‍රාණවත් කිරීමකුත් මේ හරහා සිද්ධ කරනවා. හරහා සිද්ධ වෙනවා. දැන් කාන්තාව කියන දෙයක් තමයි මේ අනේ එයාට වැඩි වෙලාවක් මාත් එක්ක ලිංගිකව එක්වීමේ හැකියාවක් නැහැ කියන එක. දැන් මේ නිසාම අද අපේ රටේ කාන්තාවන් යම් යම් මානසික අර්බුදවල ඉන්නවා. දැන් ওই අනියම් සම්බන්ධතා වලට පෙළඹවීම පිටිපස්සේ තියෙන සැඟවිචි යථාර්ථය ඕකනේ. කියන තමන්ගේ ස්වාමි පුරුෂයාගේ නිසි ලිංගික සතුටක් නොලැබීම කියන දේ. මගේ මිනිහා ඉන්නවා නම් මගේ මිනිහා හරියට මට ඒ සතුට ලබා දෙනවා නම් මට වෙන කෙනෙක් අවශ්‍ය නැහැ කියන කාරණේ කියන්නේ කාන්තාව. දැන් ලිංගය හරියට ප්‍රාණවත් වෙනවා වෙන්න පුළුවන්. නමුත් මේ වැඩි වෙලාවක් ලිංගිකව එක්වීමේ හැකියාව නැහැ. ඒ කියන්නේ පුරුෂ ලිංගය ස්ත්‍රියගේ යෝනි මාර්ගයට ඇතුල් කරලා පොඩි තප්පර කීපයක් ඇතුලේ ධාතු පිට වෙලා යනවා. මොකද්ද මේකට හේතුව මේ ශනික මෝචනේ කියන කාරණේ. ශනික මෝචනේ කියන්නේ ඒක තමයි. දැන් උතනදී හුඟක් ඒකට මේ මේ පිරිමින්ටමත් දොස් කියලා හරියන්නේ මේ කාන්තාවොත් මේකට වගේ කියන්නේ. ඔව් ඔව්. කාන්තාවොත් වගේ කියන්නේ. මොකද කාන්තාවෝ සාමාන්‍යයෙන් දැන් කොහොමද ඒ වගේ කියන්නේ? ඒ වගේ කියන්නේ නෑ. මෙහෙමයි මේකයි ඔය සාමාන්‍යයෙන් දැන් අපේ කාන්තාව අවුරුදු 40ක් විතර වගේ වෙනකොට මේ සියල්ලෙන්ගෙම ඈත් වෙන්න බලනවා. ඒ කියන්නේ දැන් අපි වයසයි අනික ඇඟට බෑ. ඉතින් එහෙම කියලා මොනව හරි ඒකට හේතු ගොඩක් තියෙනවා. මොකද හේතු ගොඩක් තියෙනවා කියන්නේ දැන් ඔය සාමාන්‍යයෙන් දරු සම්පත් ඇති වුණායින් පස්සේ මේ කාන්තාවන්ගේ යෝනි මාර්ගය ටිකක් විශාලත්වයට පත් වෙනවා ඇදිලා. එතකොට දැන් පුරුෂයාගේ ඒව මුකුත් වෙන්නේ නැහැ තිබ්බ විදිහටම නේ තියෙන්නේ. එතකොට කාන්තාවන්ටත් අරියත් එක හිටියට කිසිම දැනීමක් ඇති වෙන්නේ නැහැ. එතකොට ඉතින් මේකේ කිසිම අර අපි බලාපොරොත්තු වෙන උත්තේජනයක්වත් නේ ඒ රසාස්වාදයක් මොකක්වත් ලැබෙන්නේ නැහැ. නැති වෙනකොට කාන්තාවන්ට කියන්න බෑනේ අනේ මට ඔයාගෙන් කිසිම එකක් නැහැ කියලා. ඉතින් එයා ඒක අර මනසින් හදාගෙන මේ ළමයි ලොකු වෙලා මේ ළමයින්ට පේනවා ලැජ්ජයි එහෙම කියලා අර දැන් ඇත්තටම වෛද්‍යුමේ මේ ලිංගිකත්වයේ කියන දෙයට
වයස් ભેදයක් නෑ නේද මේක වයස ගිය අවුරුදු 60 ගියත් 80 ගියත් මේ ලිංගික ජීවිතය කියන එක ඕනේ හැම කෙනෙකුටම අපිට විතරක් නෙමෙයි සතා සෞභාවට ගස් බව හැම තියෙකට ඕනේ මේක ඒ තුල තමයි අපේ මේ පැවැත්ම තියෙන්නේ ඉතින් ඒක වයස ගිය කියලා කාටවත් දොස්යක් කියන්න බෑ වයස 60 ගියාන් පස්සේ අනේ මේ මේ මිනිස්යාගේ තියෙන මේ මේක බලන්නකො වල්කම බලන්නකො එහෙම කියලා කියන්න බෑ ඒක තමයි මේ අවශ්‍ය දේ එහෙම තියෙනවා නම් ඒ පෞල් ජීවිත හරියට මේ දැන් ඇත්තටම ලිංගික අවශ්‍යතාවය කෙනෙකුට තියෙනවා කියලා කියන්නේ ඒ පුද්ගලයා නිරෝගී කියන එක නේද අනිවාර්යෙන්ම මේ ඒ මං කියතා ඒ ලිංගික ජීවිතය තුල තමයි මේ ඔක්කොම රැඳිලා තියෙන්නේ අනිවාර්යෙන්ම ඒ කියන්නේ දෙන්නෙක්ගේ පෞල් ජීවිතය ඇතුලේ ආදරයේ සෙනෙහස අනික් පැතිකර නියෝජනය කරන්නේ මේ ලිංගිකත්වයේ සෙක්ස් කියන දේ හරහා ඉතින් අර අප්‍රාණිකත්වය හැපෙන්නේ මේ ශුක්‍ර ධාතු නිපදවීමේ අඩුකම නිසා මේ ලිංගික අප්‍රාණිකත්වය ඇති වෙනවා ශුක්‍ර ධාතු නිපද වෙන්න අවශ්‍ය කරන ආහාර පාන ගන්න නැතිකම मद्रव्य सिगरेट बनोट नैवतेमेवल विविध औषध संघटक इतकोट मे दीर्घ विलावाकुट तमंग सहकार लिंगिक अड़ूलायन මේක දෙන්නටම එපා වෙනවා එපා වෙනවා එපා වෙනවා ඔව් ඉතින් ඒක එපා වෙන්න නැති වෙන්න අපි හොඳ ආහාර රටාවකට පුරුදු වෙන්න ඕනේ දැන් ඔබතුමිය අර හෝමෝන මේ සම්බන්ධයෙන් කිව්වා කාන්තාවන්ගේ ඉස්ට්‍රජන් හෝමෝනය එතකොට දැන් පිරිමි පාර්ශවයේ පිරිමි හෝමෝනය වර්ධනය කිරීමේ හැකියාවක් මේක ඔව් වඳුරු මෑ වලට තියෙනවා වඳුරු මෑ වලට තියෙනවා නේද ඔව් දැන් අපි වයස 45 50 ડોක්ටර් කෙනෙක් හම්බෙලා ඒක වෙස්ටර්න් පැත්තෙන් ඒ කියන්නේ අපි ඒ වෛද්‍යවරුන්ගේ පැත්තෙන් ඒකට කරන්නේ ඒගොල්ලෝ පෙති දෙනවා ඉන්ජෙක්ෂන් ගන්නවා එවුවනේ කරන්නේ ඒව සමහරට අතුරු ආබාධ දැන් මේකෙන් කිසිම අතුරු ආබාධයක් නැහැ මේ දේශීය ඖෂධයක් නිසා මේක කිසි අතුරු ආබාධයක් නැහැ අර වගේ සමහරට පිළිකා ඇතිවීම ඉඩකඩ වැඩි සාමාන්‍යයෙන් වෙළඳ පොලේ මේ වාජීකරණ බෙහෙත් වර්ග තියෙනවා වාජීකරණ බෙහෙත් වර්ග තිබුණට ඒ වගේ තියෙන ප්‍රමිතිය ඒ නිසි తত্ত্বය සම්බන්ධයෙන් යම් යම් ගැටලුකාරී తত্ত্বයන් දිනනවා මොකද මේ හැම ඖෂධේම ස්වාභාවිකද කියන ප්‍රශ්නේ තියෙනවා දැන් මේ සෙන්කඩගල නැචරල් ප්‍රොඩක්ට් ඖෂධ නිෂ්පාදන සමාගම හදන මේ වඳුරු මෑ කැප්සියුල් එක මේක 100%ක්ම ස්වාභාවිකයි ඒක මේ लेबल लिखिएम नेचुरल प्रोडक्ट कियन लिखिया मे मे स्वाभाविक निष्पादन कियन एक संधान कर लीन मुखद अद बहु दिने वैतुमी मे वाजीकरण बेहत्वर्ग गुट गुडक भयवेंडी मे अतु आबाद तीयन अदन प्रश्ने सीएट सीया स्वाभाविक प्रश्ने नमूत मधुर मेहियान अतर अपे स्वबाधा मे हदीन दया ඒක නිසා කිසි ගැටලුවක් නැහැ පාවිච්චි කළාට ඒක සාමාන්‍ය මෙහෙම තව එකක් තියෙනවා අපි දැන් ඔය ලිංගිකත්වයට සූදානම් වීමක් කියලා එකක් තියෙනවනේ ඔව් දැන් අද දැන් ඔයා විවාහ වෙලා ඉන්නේ කියන්නකෝ ඒකට ඔයා විවාහ වෙලා ඉන්නවා ඒතකොට ඔයාට ඒ අවස්ථාවේ අද ඔයකොට ඔයා ඉංගියකින් ඔයාගේ බිරිඳට ඒක දන්වනවා ඉතින් එයා ඒ වෙනකොට එයා වෙනදට වැඩිය පිරිසුදු වෙලා එතකොට අර එයාත් ඒකට සූදානම් දැන් ඉන්න කාන්තාව ඒකට සූදානමක් නැහැනේ එහෙම නැති එකකුත් උතන බලපවත් වෙනවා බලපවත් වෙනවා ඒ කියන්නේ අර පිරිමියාගේ ওই හැම දෙයක්ම අඩු වෙන්න මූලික හේතුවත් මේ කාන්තාව ඇත්තටම ඉතින් දෙන්නට මේ දෙගොල්ලන්ටම හොඳයි මේක දරුපල නැතිටත් මේ වඳුරු මෑ හොඳයි ඒතර මාස් සුද්ධිය මොනවා හරි වෙනසක් කරවා මේවා තියෙනවනම් හරියට ඒක සිද්ධ වෙන්නේ නැත්නම් ඒකටත් මේ වඳුරු මෑ හා ඒ කියන්නේ අර දැන් කාන්තාවන්ගේ මේ උසප් චක්‍රය ක්‍රමවත් කිරීමේ යම් හැකියාවක් තියෙනවා නේද වඳුරු මෑ වලට තියෙනවා ආ ආ දැන් නිකන් හිතලා බලන්න ස්වාභාවික පරිසරයෙන් නෙලා ගන්න වඳුරු මෑ කැප්සියුල් එකක් දක්වා ගොඩනැගීමේදී නිර්මාණය වීමේදී ඉතාමත්ම සංකීර්ණ නිෂ්පාදන ක්‍රියාවලියක් සිද්ධ වෙනවා මේ වඳුරු මෑ ටික පිරිසිදු කරලා ඒක ඩ්‍රයි කරලා පවුඩර් කරලා ඒ පවුඩර් එක කැප්සියුල් එකකට ෆිල් වෙන තැන දක්වා පිරෙන තැන දක්වා සංකීර්ණ නිෂ්පාදන ක්‍රියාවලියක් තියෙනවා. ඉතින් මේ හැම දෙයක්ම सिद्ध කරන්නේ නවීන යන්ත්‍ර සූත්‍ර භාවිතයෙන් සෙන්කඩගල නැචරල් ප්‍රොඩක්ට් ඖෂධ නිෂ්පාදන සමාගම. ඒ වගේම මේ සඳහා සුදුසුකම්ලත් පළපුරුදු සේවක සේවිකාවන්ගේ ශ්‍රමය ශ්‍රමදායකත්වය
යොදා ගන්නවා. අනිත් වැදගත්ම දේ මේ සියලු දේ කරන්නේ ඒ කියන්නේ මේ නිෂ්පාදන ක්‍රියාවලියේ සියලු තත්ත්ව පරීක්ෂාවන් වෛද්‍ය අධීක්ෂණයෙන් සිද්ධ කරනවා ඒකත් මතක් කරනවා. ඉතින් මේ නිසාම ඔවුන් රැකගත්ත මේ ප්‍රමිතිය නිසාම ඔවුන්ට අන්තර්ජාතික වශයෙන් වැදගත් වෙන ප්‍රමිති සහතික කිහිපයක්ම ලැබිලා තියෙනවා. ඇත්තටම ඒක මේ ලේබල් එකේ සටහන් කරලා තියෙනවා GMP GMP තත්ත්ව සහතිකය ඊළඟට හසාප් තත්ත්ව සහතිකය ඔවුන්ට ලැබිලා තියෙනවා. ඉතින් ඒකත් මතක් කරනවා. දැන් මෙතුමිය කිව්වා මේ දරුඵල සම්බන්ධයෙන්. ඒ වෛද්‍යතුමිය දැන් මේ මදසරුභාවය නැති කරන්න දැන් සමහර පිරිමි කියනවා මට ශුක්‍ර ධාතු පිට වෙනවා. හැබැයි මේ පිට වෙන ශුක්‍ර ධාතු වල අර කිසි තරලමය ස්වභාවයක් නැහැ, උණු ගතියක් නැහැ. නිකන් වතුර වගේ දියරමය ස්වභාවයකින් ඒ ධාතු පිට වෙන්නේ කියලා. දැන් වඳුරු මෑවල මොනවද තියෙන විශේෂ ගුණ මේ ශුක්‍ර ධාතු සරු කිරීමට සහ මේ ධාතු ප්‍රමාණය වැඩි කිරීමේ හැකියාවක් තියෙනවද? ඔව්. තරලමය ගතිය වැඩි කිරීමේ හැකියාවක් තියෙනවා. ශුක්‍රවල ධාතු ශක්තිය වැඩිපුර නිපදවීමේ හැකියාවක් මේකට තියෙනවා. දැන් ඇත්තට මේක අර සාමාන්‍යයෙන් වයෝවෘද්ධ කෙනෙකුගේ ඒ තරලමය ස්වභාවය වැඩි කරන්නත් පුළුවන්. ඔව් මේකෙන් පුළුවන්. හා හා. මොකද දැන් ඔය සෙන්කඩගල औषध निष्पादन समागम अभी वेलपेनल संबंधी एक कैप्सूल निष्पादने कला इतकोटे आप दुराकथन मुतम संबंधी ओन अपीट यम कितमय मे तरुण पीरसम ने कथा करल दी विशेषेम मे हतलिह ईलंगट अवृद्ध पणह हो इतनी इह इन पिरीमी पार्शवेट वैद्युतम अद लुकु गेटलुआन ඔබ තුමියට වගකීමකින් කියන්න පුළුවන්ද අන්න ඒ වයස්වල ඉන්න අය මැදිවියේ සහ එතනින් එහා වයස් කාණ්ඩවල පිරිමින්ගේ ලිංගික ශක්තිය අපි කියමුකෝ ලිංගික අප්‍රාණිකත්වයේ ෂණික මෝජනය අර හැඟීම් විරහිත බව නැතිකරන එක මේ සියලු දේට වඳුරු මේ ගුණයි මේකේ ඖෂධීය ගුණයක් තියෙනවා කියන එක. ඔව් ඖෂධ ගුණයක් තියෙනවා. ඒ කියන්නේ ඒක අනිවාර්යයෙන්ම මේ වඳුරු මෑවල ඒ ගුණය තියෙනවා. හැබැයි අර මම ඉස්සෙල්ලා කියාපු ප්‍රශ්නත් ඒවට ගොඩක් තියෙනවා. ඉතින් එව්වත් එක්ක අපි ඔක්කොටම ඉස්සලා මානසික මට්ටම හදාගන්න ඔය මනසේ නුසන්සුන්තාවයට. එතකොට අනික ලිංගිකත්වයට ඇති බිය සමහර තුන දැන් බියක් ඇති වෙනවා නිකන් ලැබුවා. මට මේ ආව සතුටු කරන්න පුළුවන්ද? මගේ තියෙන මේ තත්ත්වෙත් කියන එයාට හැඟීමක් හිතෙනවා. එතකොට ඒ බිය නිසා සමහරලාට ඔය ලිංගිකත්වයට යන්නේ නැහැ. ඒකත් මේ හංගගෙන ඉන්න සමහරු හංගගෙන ඉන්නවා. ලැජ්ජයි කියන්නේ. ඒක රෝගයක් නෙමෙයිනේ ඔක. අපි වයසේ යනකොට සාමාන්‍යයෙන් ඔය ටික ටික අර මුල්දි තරුණ ගති කාලේ තිබ්බ දේවල් දැන් ටික ටික අඩු වෙගෙන යනවා. ඒකට ඒ වගේ අවස්ථාවල්දී මේ වගේ ඖෂධීය ගුණ තියෙන මේ ඖෂධ ගන්න ඕනේ. ඒ කියන්නේ වඳුරු මෑ ඔය අමුක් කරා වගේ දේවල් ඒවා ආහාරයට ගන්න ඕනේ. කියන්නේ ප්‍රධාන පෙළේ වාජී කරන බෙහෙත් අතරේ වඳුරු මෑ කියන එකක් තියෙනවා. තියෙනවා. හා හා. දැන් තමන්ගේ ලිංගික ජීවිතේ ප්‍රශ්න ගැටලු හිතේ හිර කරගෙන හංගගෙන ඉන්න මේ වයස් ભેදයක් නැතුව මේ පිරිමි පාර්ශවයේ අය ඕනෑතරම් ලංකාව පුරා ඉන්නවා. අපි අද 100%ක්ම ස්වාභාවික ප්‍රබල වාජීකරණ බෙහෙතක් හඳුන්වා දුන්නා. ඔබට ලොකු ජවයකින් ලොකු ලිංගික ශක්තියකින් ඇයව සතුටු කළ හැකි. ඒ වගේම ඔබටත් ලිංගික සතුටක් ලබා ගත හැකි. අවසාන වශයෙන් මොකද්ද කියන්න තියෙන්නේ මේ වඳුරු මෑ ඇතුළුව අපේ පාරම්පරික හෙළවෙදකමේ භාවිතා වෙන මේ ප්‍රබල වාජීකරණ බෙහෙත් සම්බන්ධයෙන් දේශීය ඖෂධ වගේ දේවල් ඒවා පාවිච්චි කරන්න අපේ දේශීය කෑම වර්ග ආහාරයට ගන්න මනස සංසුන් කරගන්න ওই මත්පැන් මත්ද්‍රව්‍ය වලින් ඈත් වෙලා නිතර මේ වාජීකරණ බෙහෙත් වලට හුරු වෙලා මේක වැඩිපුර ගත්තයි කියලා ඒකෙන් වෙන අතුරු ආබාධ එහෙම ඇති වෙන දේකුත් නෙමෙයි. වතුරු මෑ කියන්නේ සාමාන්‍යයෙන් අපි ආහාරයට ගන්න දෙයක්නේ. අර මද්ගතිය ටිකක් ඇති වෙනවා මිස වෙන අතුරු ආබාධයක් කිසිම අතුරු ආබාධයක් නෑ. ඒක බය නැතුව කියන්න පුළුවන් වගකීමක් ඇතුළු. වගකීමක් ඇතුළු. එතකොට ඒ වගේ අමුක් කරා. එතකොට වැල් පෙනෙල ඒ වගේම හාතාවාරියල කිරිබදු වල ඒ වගේ දේවල් මේ හොඳ ලිංගික ජවයක් ශක්තියක් ඇති කරනවා. ඇති කරනවා අනිවාර්යයෙන්ම. ඉතින් ওই මත්පැන් බොන් නැතුව සිගරට් වගේ දේවල් මත් කුඩුවට ඇබ්බැහෙන්නුත් මේ වගේ ඖෂධයක් අරන් පාවිච්චි කරලා ඔබේ ශරීර සෞඛ්‍ය හොඳට තියාගෙන ඒ අවශ්‍ය කාරණා ඉෂ්ට සිද්ධ කරගන්න කියලා තමයි මම කියන්නේ. ඔය අවයව එව්වා වැඩිපුර හොඳට වර්ධනය වෙන්න පටන් ගන්නවා. එතකොට ශරීර සෞඛ්‍යයත් හොඳට වෙනවා. ඇඟේ උතුර වාජීකරණ ගතිය හොඳට ඇති වෙච්චාම අපිට හැඟින් එනවා. එතකොට කියන්නේ ලෙඩ රෝග වලට ඔරොත්තු දීමේ හැකියාවකුත් ඇති වෙනවා. ප්‍රතිශක්තිකරණය වැඩි කිරීමේ හැකියාවකුත් මේකට තියෙනවා. එතකොට ඒ වගේම වයස යනකොට 40 පැන්නෙන් පස්සේ මේ වූර්ෂණ කෝෂ ඇකිලින් වගේ දේවල් සිද්ධ වෙනවා. එතකොට ඒ වටත් මේ ගොඩක් මේ වඳුරු මෑ හොඳයි.
ඒක නැවත උද්දීපනය කරනවා උද්දීපනය කළා ඒ වගේ ක්‍රියාවලිය ඇති කරනවා ඇති කරනවා දැන් මේ උෂ්ණ කෝෂ ලේගමන් කරන්න ඕනේ ඒ ලේගමන් කරන්නේ නැති වෙන්නේ අර ඇකිලීම නිසා ඒ නාලවල හිර වෙනවා එතකොට ඒවට මේ වඳුරු මෑ ගොඩක් හොඳයි දැන් තවත් දෙයක් මතක් කරන්න තියෙනවා මෙතුමියට සමු දෙන්න කලින් මොකද මේ මේක කොහොමද මිල දී ගන්නෙ කියන ප්‍රශ්නේ ඔයාලට තියෙනවා හරිම ලේසි අපි තිරේ දැම්ම WhatsApp දුරකථන අංකයක් ඔබට අවශ්‍ය ඇනවුම මේ කැප්සියුල් බොක්ස් කීයක් ඕනද කියන එක සටහන් කරලා දැන් මේකේ ගහලා තියෙනවා අපි ගත්තොත් එහෙම කැප්සියුල් 60ක් මේ එක බොක්ස් එකක තියෙනවා ඉතාමත්ම පහසු මිලකට ගන්න පුළුවන් ඔබ ලංකාවේ කොහේ හිටියත් කෑෂ් ඔන් ඩිලිවරි ක්‍රමයට ඔබ ඉන්න තැනටම ගෙන්වා ගැනීමේ හැකියාව තියෙනවා ඒකත් මතක් කරනවා බොහොම කෙටි කාලයක් ඇතුලේ ඔබ ළඟට ගෙනල්ලා දෙයි ඊළඟට ඔබ මහනුවර දිස්ත්‍රික්කය තුල ඉන්න කෙනෙක් නම් මහනුවර නගරයේ අවට ඇති ෆාමසි කිහිපයක මේ සෙන්කඩගල කැප්සියුල්ස් බොක්ස් ඔයාලට මිලදී ගැනීමේ හැකියාව තියෙනවා අර WhatsApp දුරකථන අංකයක් දැම්මනේ ඒකට අවශ්‍ය ඇනවුම සටහන් කරලා කෙටි පණිවිඩයක් යවන්න ඔයාලට අවශ්‍ය විස්තර ටික එසැනින්ම ඔයාලට ඒ රිප්ලයි එකක් එයි ඊළඟට ඔබට වැඩි විස්තර දැනගන්න ඕන නම් මොන මොන ෆාමසි වලද තියෙන්නේ මේක සහ එතනින් එහා මේ සම්බන්ධයෙන් වැඩිදුර දැනගන්න ඕන නම් ඒ WhatsApp දුරකථන අංකයටම ඔයාලට සාමාන්‍ය ඇමතුමකුත් ලබා ගන්න පුළුවන්. ඉතින් වෛද්‍යතුමිය ඔබතුමිය මේ වඳුරු වැය සම්බන්ධයෙන් ඉතාමත්ම හොඳ දැනුම්වත් කිරීමක් කිරුව. ඇත්තට මේක ශාස්ත්‍රීය දැනුවත් කිරීමක්. ඉතින් බොහොම ස්තුතියි ඔබතුමියට ඒ වෙනුවෙන් ආයිබෝවන්. ඔව්. ඉතින් ඊළඟ කාරණේ තමයි නිකමට බලන්න අපේ අතීතයේ දිහා. අතීතයේ හිටපු යක්ෂ නාග දේව රාක්ෂස කියන සිව් හෙළයා දෙස ඔවුන් මහා සාගර වගේ වැව් බැන්දේ ඈ අහස උසට මහා දාගැප් හැදුවේ මහා විශ්ව කර්ම වාරි නිර්මාණ කලාත්මක නිර්මාණ කෙරුවේ ඒවා කරන්න ඇඟට පතට හයිය ගත්තේ මෙන්න මේ වගේ ඖෂධීය ආහාර පාවිච්චි කරපු නිසා ඒ වගේම යෝධ පැටව් වගේ දරු පරම්පරාවක් අපේ හෙළයට දායාද කරන්න අවශ්‍ය කරන ඒ ශුක්‍ර ධාතුව අපේ අතීත පිරිමියාගේ ශරීරය තුල නිර්මාණය කළේ මෙන්න මෙවැනි මේ වඳුරු මෑවැනි අති ප්‍රබල වාජීකරණ ඖෂධ. ඉතින් එවැනි ඖෂධවල වටිනාකම අවබෝධ කරගත් ඖෂධ නිෂ්පාදන ආයතනයක් නිසයි සෙන්කඩගල නැචරල් ප්‍රොඩක්ට් සමාගම හැමදාමත් මෙවැනි දෑ ඔබ අතට පත් කරන්නේ.